පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රයක් කොහොමද උත්තර ලියන්නේ කියලා. දැන් ඔයාලා 6 වාර විභාග ලියුවා, 7 වාර විභාග ලියුවා, දැන් 8 පළවෙනි වාර විභාග මේ ආරම්භ වෙනවා. එතකොට අර ඔයාලා දැන් පේපර් එක පුරුදු වෙන්නේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. ඒවා ඒක විස්තරම් ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ඕන. කටවැර කරන්න බෑ. ඒක ප්‍රශ්න ගාවම ලියන්න ඕන. ප්‍රශ්නෙට දීපු ප්‍රශ්නෙට දීපු ඉඩ ටික තුල උත්තර ලියන්න ඕන. වෙන කොළවල හදන්න බෑ. ඔක්කොම හදන්න. ඊට පස්සේ මේක තියෙනවා B කොටස කියලා. එහෙම නැත්නම් දෙවැනි පත්‍රය කියලා එකක්. ඒකේ උඩින් තියෙනවා ඔයාලා ලියන්න ඕනි ගණන් ටික. දැන් මේකේ අපි දීලා තියෙනවා ප්‍රශ්න 6කට පමණ පිළිතුරු සපයන්න කියලා. මේවට අපි කියනවා රචනා ප්‍රශ්න කියලා. හරිද? එතකොට මේකේ තියෙනවා අපි දීලා තියෙනවා ගණන් 8ක්. සමහර කලාපවල සමහර පළාත්වල ගණන් 7ක් දීලා 5ක් ලියන්න කියනවා. එතකොට පළවෙනි එක අනිවාර්ය කරනවා. දැන් අපි පළවෙනි එක අනිවාර්ය කරලා නැහැ. ඒක නිසා ප්‍රශ්න 6කට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට ප්‍රශ්න 8ක් දීලා ප්‍රශ්න 6කට උත්තර ලියනකොට දෙකක් අතරින් මොනවද? මොන දෙකද අතරින්? පළවෙනි දෙකද? මැද දෙකක්ද? අන්තිම දෙකක්ද? මොකක්ද අතරින්? ඒ අතරින්නේ ඔයාලට අමාරුම ගණන් දෙක. හරිද? අමාරු ගණන් කියලා જાතියක් නැහැ. ඒක අපි කතා කරමුකෝ. හැබැයි ඔයාලට ගණන් හදනකොට අමාරු වෙච්ච ගණන් තියෙනවනේ. අන්නේ ගණන් දෙක. කොහොමද ඒ දෙක තෝරන්නේ? එහෙනම් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් B කොටස කියවගෙන යන්න මහ වේගී. කියවගෙන යනකොට ඔයාලා මේ පළවෙනි ප්‍රශ්නෙට ඔයාලට උත්තර ලේසි කියලා හිතනවා නම් පළවෙනි ගණන් ඉස්සරහින් හරියට දාන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අමාරුයි කියලා හිතනවා නම් ඒක හරි දාන්න එපා. තුන්වෙනි ප්‍රශ්නේ ලේසි කියලා හිතනවා නම් ඒකට හරි දාන්න. අන්න එහෙම මේ ප්‍රශ්න පත්‍රයේ කියවගෙන කියවගෙන යන්න. කියවගෙන කියවගෙන ගියාම හරි වැටිච්ච ගණන් ටික ලේසි, හරි නැති ගණන් ටික අමාරු. අන්න අමාරු ගණන් තෝරගන්න වෙයි. ඊට පස්සේ එතකොට දැන් ගණන් දෙකක් අයින් වෙනවනේ අමාරුයි කියලා. ඔක්කොම ටික ලේසි නෝ. ලේසි ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ටික හදලා දාන්න. හරිද? අයයි හදන්න කියලා තියෙන්නේ ඉතුරු දෙක හදුවොත් දඩ ගන්නු බහනු එහෙම කතන්දර නැහැ. පුළුවන් නම් ඔක්කොම ටික හදලා දාන්න. එතකොට මේකේ අන්න එහෙම ගණන් ටික තෝරගෙන ඉවරලා තෝරගත්තට පස්සේ මේ පළවෙනි ගාන ඉස්සෙල්ලා හදන්න ඕනි, දෙවෙනි ගාන හදන්න ඕනි, තුන් එහෙම පිළිවෙලක් නැහැ. ඔයාලට ඕනි පිළිවෙලකට හදන්න. ඉස්සෙල්ලම ලේසි ගාන අන්තිම ගාන නම් අන්තිම ගාන ඉස්සෙල්ලම හදන්න. ඊළඟට ලේසි ගාන පස්වෙනි ගාන නම් පස්වෙනි ගාන ඊළඟට හදන්න. මම දන්නේ නැහැ මොන ගානද කියලා. ඔයාලට ලේසි ගාන. ඕඩර් එකක් ඕනේ. එතකොට අන්නේ හදනකොට මේකේ කොටස් තියෙනවා. මේකේ කොටස් තියෙනවා. උන්ට ප්‍රශ්න අංක දාන්න මතක තියාගන්න. ප්‍රශ්න අංක දාන්න මේ කොටස් අංක දාන්න මතක තියාගන්න. එතකොට මේකට උත්තර ලියන්න බැහැ මේ ප්‍රශ්න පත්‍රේ. මේකට උත්තර ලියන්න විභාග කොළ ගන්න ඕනේ. මේ බලන්නකො මම ගෙනාවා ඔයාලට ළමයි උත්තර ලියපු උත්තර පත්‍ර ටිකක් පෙන්වන්න මේ. දැන් මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රේට මේ ඉඩ ටික තුල ලියලා. එතකොට මේ ඒ එතනම හදලා මේ. එතකොට දැන් මේ 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 බලන්නකො මේ එකතු කිරීම මෙතනම හදලා මේ බලන්නකො ගුණ කිරීම එකතු කිරීම මෙතනම හදලා මේ. දැන් මේ මේ ගුණ කිරීම මේ බලන්නකො මේ. එතකොට කටුවැල පාවිච්චි කරලා නැහැ කොහෙවත් මේක ඇතුළෙම හදලා. මේ බලන්නකො මේ. එකතු කරන්නේ මේ බලන්නකො 12 8යි එකතු කරන්න තියෙන්නේ. 12 8යි එකතු කරාම 20යි කියන්නේ හිතෙන් හදන්න පුළුවන් නේ. හැබැයි හිතෙන් හදලා නැහැ නේ. එතකොට ඔක්කොම ලකුණු හම්බුනේ. අන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන විදිය. මේ බලන්නකො තව ළමෙක් මේ මේ දැන් මේ බලන්නකො මේ ගුණ කිරීම මෙතනම ලියලා මේ මේ බලන්න මේ. දැන් එතකොට මේ එකතුක ගුණ කරනවා අඩු කරනවා ඔක්කොම මෙතනම ලියනවා. ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නේ එහෙම. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ගියහම බලන්නකො මේ ළමයා ලියලා තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොපි කොළවල මේ වැඩේ කවදාවත් කරන්න එපා. කොපි කොළවල වාර විභාගයට උත්තර ලියන්න එපා. හරිද? ඒක පළවෙනි එක. ඒ නිසා විභාග වාර විභාගයට යනකොට මොනවද අර යන්න ඕනේ කියලා කොළමන් කියන්න මේ කොපි කොළවල යන්න එපා. කොපි කොළවල උත්තර ලියන්න එපා. හරිද? ඊළඟට බලන්න මේ ළමයා උත්තර ලියලා තියෙන මොකේද කියන්නේ. කොපි කොළේක නෙමෙයි. CR කොළේ. හැබැයි මේ CR කොළේක ඒකේ මම එකක් පෙන්නන්න මේ බලන්න මේ ළමයා මේ එකතු කරන එකක් මෙතන ලියලා 32 16 එකතු කරන එක මෙතන ලියලා. ඒක හොඳයි.
හරිද? එතකොට හැබැයි මේ කොටු මේ තියෙන පොලිස්කියා පොතකින් CR පොතකින් කඩාගත් එකක් නේ. එතකොට මේක කොටුකොලයක්. කොටුකොලවල උත්තර ලියන්න එපා. කොපි කොලවල උත්තර ලියන්නත් එපා. මේ කොටු රූල් කොලවල උත්තර ලියන්නත් එපා. CR පොතකින් කඩාගත්. එතකොට මේවා මෙයා ලියලා තියෙන්නේ මොකේද කියලා බලන්න. මේ ළමයා ලියලා තියෙන්නේ CR පොතකින් කඩාගත් තනි රූල් කොලවල. ඒක හොඳයි. හරි තනි රූල් කොලේක තමයි උත්තර ලියන්නේ. හැබැයි මම කියන්නේ මේක මේ තනි රූල් කොලේක උත්තර ලියන්න ඕනේ. ඒක නිසා CR පොතකින් කඩාගත්ත තනි රූල් කොල ටික උත්තර ලියන එක හොඳයි. හැබැයි මං කිව්වේ හොඳයි කියලා. හොඳමයි කියලා නෙවෙයි. හරිද? උත්තර ලියන්න තියෙනවා කොල జాතිය. ඒකට අපි කියනවා විභාග කොල කියලා. මේ තියෙන විභාග කොල එක තමයි රෝල් කරන්නේ. මේ තමයි විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන්නේ. දැන් මේ ඔයාලා වාර විභාගයක් නේ ලියන්නේ. ඒක නිසා විභාග කොලවල උත්තර ලියන්න විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන්නේ නැහැ. එහෙනම් අපි මේක ගන්න ඕනේ. මේක ඔය උසස් ඒ කියන්නේ ලොකු ඉස්කෝලවල විකුණන්න තියෙනවා කැන්ටින්. එහෙම නැත්නම් ටක් ෂොප් එකේ කෝඔපරේටිව් එකේ තියෙනවා. එහෙම නැත්නම් මේක බුක් ෂොප් එකකට ගියහම ඕනෑම බුක් ෂොප් එකක මේක විභාග කොල කියලා තියෙනවා. මම කියන්නේ මහලු සල්ලි බෙදා කරන්න එපා. මේකේ තියෙන්නේ පොළ 100 බණ්ඩ. මේක කුණු වෙන්නේ නැහැ. ඒ නිසා පොළ 100 බණ්ඩලයක් අරන් තියාගන්න ඉස්කෝලේ වාර විභාගෙද ක්ලාස් වල වාර විභාගෙද ඊට පස්සේ ඕන තැනක දෙවෙනි වාරද තුන්වෙනි වාරද හතරද අටද නවයද දහයද 11ද ඕන දවසක මේක ලියන්න පුළුවන් නේ. ඒක නිසා මගේ යෝජනාව මෙන්න විභාග වල අරගෙන උත්තරය. හරිද? මේක හොඳයි. මේ තනි රූල් කොලවල් ලියපු එක හොඳයි. හරිද? හැබැයි මේක හොඳමයි. ඒක නිසා හය පන්තියේ පළවෙනි වාර විභාගයේදී අකුරුදෙයි. ඒතර ප්‍රශ්නේ නැහැ. හරිද? දැන් මේකේ උත්තර දෙනකොට මේකේ නීති ගොඩක් තියෙනවා. ඒ නීති ටික සාමාන්‍ය පෙළ විභාගයේදී තියෙන නීති. හැබැයි අපි දැන් ඉගෙන ගන්න. මෙතන තියෙනවා ප්‍රශ්න අංකලා. ඒ නිසා ප්‍රශ්න අංක මෙහෙ දාන්නේ. හරිද? ප්‍රශ්න අංක දාන්නේ මෙතන. දැන් මේ ළමයේ ප්‍රශ්න අංක දාලා තියෙන්නේ මෙතනනේ. ඒ නිසා ප්‍රශ්න අංක දාන්න ඕනේ මෙතන. ප්‍රශ්න අංකේ කියලා තියෙනවා. දැන් මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙලදී ඒක නිසා මෙතන දෙක කියලා ගන්න. කොටස් අංක මේ තියෙන්නේ. කොටස් අංක වලට උත්තර දෙන්න. හරි. දැන් බලන්නකෝ ප්‍රශ්න මේක තියෙනවා සෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු අලුත් විදියකින් ආරම්භ කරන්න කියලා. මේ ළමයා ඒක හරියටම කරලාද? මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියලානේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන යනකොට මෙතෙන්දී ඉවර වෙලානේ. එතකොට දැන් අපි කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ මෙතනින් පටන් ගන්න එකනේ. මේ ප්‍රශ්න අංක දාන්න පුළුවන් මෙතනනේ. මෙතන ගන්න බෑනේ. ඒතොර එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ මේකේ පටන් ගන්න බෑ. ඒක තමයි කියන්නේ අලුත් ගානක් අලුත් පිටුවකින් පටන් ගන්න එක. ඒ නිසා මේ ටික හිස්. කිලෝබහමක් පොඩ්ඩක් දැනේ. ඒක ඉච්චර ගණන් ගන්න එපා. අපි පිළිවෙලට වැඩේ පුරුදු වෙමු. හරිද? මේ ටික හිස් කරලා එයා ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න මේ පැත්තෙන්. මේ පැත්තෙන් මේ පළවෙනි ප්‍රශ්නේ. මේ පළවෙනි ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. මම මේ ලකුණු දාන්නේ. ඊළඟ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි මේ. දැන් හැම ගණන්ක්ම අලුත් පිටුවකින් පටන් ගන්න මේ. එතකොට දැන් මෙන්න මෙහෙම. දැන් මේ අලු හැම ගණන්ක්ම හැම පිටුවකම අලුත් ගණන්. පැහැදිලිද මං කියන එක? ඒ නිසා හයේ පන්තියේ හරියට විභාගය කියන්න ඕනේ. මං කිව්වා කොපි කොලවල් කියන්නේ එපා. කොන්ට්‍රෝල් කොලවල් කියන්නේ එපා. පොල්ස් කැප් තන්තු කොලවල් කිව්වට කමක් නැහැ. හොඳයි. විභාග කොලවල් කියන්න පුළුවන් නම් හොඳම. එතකොට එක ගාන එක පිටු. ඉතුරුණු පැරලා ගන්න. මෙතනින් ප්‍රශ්න අංක ගන්න. මෙතනින් කොටස් අංක ගන්න. පැහැදිලිනේ ඔයාලට විභාග අංක කියන්නේ දිහින්ද? මෙතන මේ නම ලිව්වට තමයි. පැහැදිලිද? කීපවත් අංගනේ පැහැදිලිද? අන්න එහෙම. එතකොට මම පළවෙනි ප්‍රශ්න පත්‍රෙ පෙන්නුවා ඔයාලට මේ එකතු කිරීම අඩු කිරීම මොන කිරීම සියල්ල මෙතන වෙනකොට පාවිච්චි කරලා නැහැනේ මේ ළමයා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ එහෙම තමයි පන්ති වල හරිද ඒක පුරුදු කරන්න මේ එකතු කරන ඒවා හරිද මේ මෙතන එකතු කරලා තියෙන වාන 24 1 එකතු කරන්නේ 24 1 හිතෙන් එකතු කරන්න බැරිද 25 කියලා හැබැයි ඒක කරලා නැහැ මේ මෙතන ලියලා හිතේ නැහැ කොච්චර ලේසි වුණත් ලියලා හදන්න කොච්චර ලේසි නම් ලියලා ගන්න. එතකොට එක ලකුණක්වත් කමක් නැහැ. උත්තර ලියනකොට ඔන්න මේ මූලික ටික මතක තියාගෙන
අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න බලමු. මම ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය දාලා තිනවා මගේ Google Drive එකට දාලා. ඊට පස්සේ ඔයාලගේ YouTube දැන් මේ වීඩියෝ එකේ description එක තියෙනවා යටින්. ඒකේ මේක තියෙනවා. ඒකේ මේ paper එක තියෙන තරම් link එක තියෙනවා. ඔයාලා මේ link එක touch කරපු ගමන් email අරවා මේව උකුවත් ඕනේ. ඔයාලට තප්පරෙන් මේක download වෙනවා. ඊට පස්සේ ඔයාලා මම කියන්නේ මේක print කරගන්න. මේක print කරගෙන තනියෙන් හදන්න. උත්තර ලියන්න. මම මේක ඒ පිළිවෙලට උත්තර ලියන්න. උත්තර ලිව්වට පස්සේ මගේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයට ඔයාලගේ හරි වැරදි ටික ලකුණු හම්බ වෙච්ච හැටි ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් තවදුරටත් ඉස්සරහට පාඩම් ඕනනම් ඔයාලට අය පන්ති පාඩම් ඕනනම් අය නෙමෙයි 7 8 9 10 11 ඕනම එක පාඩම් ඕනනම් ওই channel එකේ නෙමෙයි කියලා මගේ YouTube channel එකේ තියෙනවා. පාඩම් ඉදිරියේ මතක නැතිනවනම් මතක හිත් තියාගෙන පාඩම් කරන හැටි ওই channel එකේ තියෙනවා. පාඩම් ගන්න නිදිමත හැදෙනවා නිදිමත නැතුව පාඩම් ගන්න හැටිත් ඔය channel එකේ තියෙනවා නෙවිල් චරප ජන channel එක. ඒක බලන්න. ඒක බැලුවාම පාඩම් තියෙන ඕන තරම්. පැහැදිලිනේ අමාරුම පාඩම පාඩම් කරන්න මතක තියාගන්න නැතුව මතක තියාගන්න හැටි. මයින් මැප් හදනවා. චිත්තසිතිය. චිත්තසිතියම හදන හැටි ඔය channel එකේම තියෙනවා. ඒ ටික බලන්න. හරි. එහෙම තියාගෙන අපි දැන් බලමු මේකේ ප්‍රශ්න 20. පළවෙනි ප්‍රශ්න 4 6 8 10 යන සංඛ්‍යා රටාව ඊළඟ පන්ති 12යි 14 1 1 ලකුණ මේකට 1යි මේකට 1යි ලකුණු දෙකක් හම්බ වෙනවා 5ක් දක්වා යන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය මැනීමට සුදුසු මෙනුම් මේකේ ඉදිරියෙන් ලියන්න බෙහෙත් පෙත්ත දෙවනි ගන්න බෙහෙත් පෙත්ත මිලිග්‍රෑම් බඩු පැටවුලෝරිය ටොප් මෙට්‍රික් ටොප් හරිද? වචන ලිව්වත් කමන්නේ මේකට එකයි මේකට එකයි ලකුණු දෙක තුන්වෙනි ගා අගේම යන්න කිය තුනේ දෙවනි බලයයි දෙකේ දෙවනි බලයයි මේක ලේසි වැඩි විහිද බලය තුනේ වද එකයි දෙකේ වද එකයි තුන් අර තුන් නමයයි නම අර දෙක 18යි 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 36යි එතකොට මේක 36 විතරක් නම් ලියන්න එපා. විහිදුවල ලියනකොට 1යි මේකට 1යි 2යි. ඉතින් ගණන් හදන්න බෑ. අට වැඩ නැහැ. ඒක මතක තියාගෙන වැඩේට යන්න. 4 වෙනි ගණන්. මේක කියනවා x12 අගේ හොයන්න කියලා. දැන් මෙහෙම තියෙනකොට අපි දන්නවා මෙයා 50යි නම් මෙන්න මෙයා 50යි. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. එතකොට දැන් මේක S2කට බැලුවහම 50 තමයි දෙකට බෙදලා තියෙන්නේ. 20i x කියලා. එහෙනම් x ධන 20 සමයි 50. එතකොට මේ ධන 20 ප්‍රතිලෝමයේදී ගියාම ධන 20ට ඍණ 20ක් දානවා. එතකොට 50න් 20ක් අඩු වුණාම x කියන්නේ අංශක 30. එතකොට මේ ප්‍රතිමුඛ කෝණ දාලා x ධන 20 සමයි 50 කියලා හොයාගන්නකොට 1යි මේකට 1යි ලකුණු 2යි. නෝනානි මහත්මිය හිතෙන්නම් හදන්නේ එපා. හරිද? ඊළඟට පස්වෙනි ගාන කියනවා වරහන් වචන. වරහන් වචන වල ඔක්කොම ටික දෙකෙන් ගුණ කරන්න බෑයි. දෙවරක් x 2i x. දෙවරක් y 2i y. දෙවරක් 1 2. පිටි හරියටම හදන්නවා නේ. ලකුණු දෙකම හම්බු. right. 6 වෙනි ගාන. ලියති රූපේ පරිමිතිය. ඒතකොට පරිමිතිය වෙනකොට වටේ යන්නේ. දැන් වටේ යනකොට ඔයාලට දැන් මෙහෙම රූපයක් දීලා තියෙන්නේ. දැන් මෙන්න මේ රූපෙට දීලා තියෙන්නේ. ඒතකොට මේක 5යි. මේක 7යි. දැන් මේක 5යි නම් මෙන්න මේ කැල්ලයි මේ කැල්ලයි එකතු කරාම 5යිනේ. ඊට පස්සේ මේක 7යි නම් මේ කැල්ලයි මේ කැල්ලයි එකතු කරාම 7යිනේ. 4යි කියලා දීලා තියෙනවා. ඒක ඕනේ. ඒතකොට 5යි 7යි මේ කැල්ලයි මේ කැල්ලයි 5යි මේකයි 7යි 7යි 5යි 12යි 17යි 7යි 27යි සෙන්ටිමීටර මේ ටික හොයා ගන්නවට එක ලකුණයි මේකට 1යි ලකුණු 2 6 වෙනි ගාන 7 වෙනි ගාන එතකොට සුළු කරන්න කියනවා
ඍණ හතරේට අඩු කරන්න ධන එක. දැන් මේක අඩු කරන්න කියන එක මතක නැත්නම් ආකලපති ලෝමයට යන්න. ආකලපති ලෝමයට ගියාම ඍණ හතර අඩු කිරීම එකතු කිරීම වෙනවා. මෙයා ඍණේ දැන් එකතු කරනවා. මේක මතකද? පාඩන කරපු බෝල හතරයි. පාඩන කරපු බෝල එකයි. පාඩ කරපුවයි පාඩ නොකරපුවයි තිබුණොත් කැපෙන්නේ. දැන් මෙතන තියෙනවා පාඩ නොකරපුවම පහ. පාඩ නොකරපුවම පහ. ඍණ පහ. ආපන දුතුලෝ මෙතන එකයි, මේකට එකයි දෙක. අට. පහත ඝන වස්තු අතරින් ප්ලේටෝ ගැටවන ඝන වස්තු. ප්ලේටෝ ගැටවනවාද? ප්ලේටෝ ගැට කීයක් තියෙනවද? පහයි. ගණකය චතුස්තලයේ, සවිධි චතුස්තලයේ, අෂ්ටතලයේ, ත්‍රාදසතලයේ, විංශති තලයේ. මොනවද මේකේ තියෙන්නේ? ගණකය. එහෙනම් යටි ඉලක්ක නෙමෙයි කියලා කියනවා. ගණකය යටි ඉලක්කයක් ගා. ඊට පස්සේ ගණකාභේ කියුනේ නැහැ. සවිධි චතුස්තලයේ. ආ මම කියන්නේ සවිධි චතු ගණකයට එකයි, සවිධි චතුස්තලයට එකයි, ලකුණු දෙකයි. නමයි ගාන 64 මූලයේ වැල් තියෙනවා. එහෙනම් ලේසිම වැඩේ තමයි ප්‍රථමක සාධක කරන්න. 32යි 16යි 8යි 4යි 2යි 1යි. ප්‍රථමක සාධක කරන්න. එතකොට 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් ඉවර 2 4යි 4 වල ජෝලේ 2යි. දෙවරන් දෙක හතරයි හතර වර්ග මූලයේ දෙකයි. දෙවරන් දෙක හතරයි හතර වර්ග මූලයේ දෙකයි. එතකොට මේ මූල 64 අපි හොයන්න හදන්නේ. දෙවරන් දෙක හතරයි හතර වර්ග දෙකයි. ඔන්න දැන් ප්‍රථමක සාධක කරන අත එක ලකුණයි, ඒකට එක ලකුණයි, ලකුණු දෙක. 10 වෙනි ඥාන ටොන් කිලෝග්‍රෑම්. ටොන් 5යි කිලෝග්‍රෑම් 300යි. අඩු කරන්න ටොන් 1යි කිලෝග්‍රෑම් 600යි. දැන් අපිට වෙන 300 600ක් අඩු කරන්න බෑ. ඒ නිසා මේ පැත්ත එකක් ගේ. ටොන් එකක් ගේනකොට කිලෝග්‍රෑම් වලට 1000ක් වෙනවා. 1000යි 300යි 1200යි. 1200ෙන් 600ක් අඩු කරා. බින්දුවයි බින්දුවයි 13 6 7. එහෙනම් මෙතන 700යි. එතකොට මෙතන 4යි 4න් එක 3. ටොන් 3යි කිලෝග්‍රෑම් 700යි. එතකොට මේක ලියන දෙක මේක ලියන දෙකයි ලකුණු දෙක. මේ ලියන්න තුනක් මේක හදන්න එපා. මේක හැදි මේක ලියලා හැදි නැත්නම් මේ ලකුණු දෙන්නේ නැත. ඒක පුනා කියපු දේවල්. නැත්නම් 11 සෙල්ලා 25 x වර්ගයේ ගුණිතයක බලයක්සේ දක්වයි. එතකොට 25 x වර්ගයේ කිව්වහම 25 කියන්නේ 5 දෙවෙනි බලය. මේක දෙවෙනි බලය. ගුණිතයක බලයක් කියන එක කලකුවාම 5 ගුණ කිරීම x වල දෙවෙනි බලය. ගුණිතයක බලය. එතකොට මේ 5 දෙවෙනි බලය 1ට 1යි මේක 2යි 2යි. y කියනවා. ඉතින් හදන්න එපා. එතකොට 12 වෙනි ගානේ 12x 6xy 9xy මෙන්න මේකේ මකොසා හොයන්න. ඒක 12 ප්‍රථමක සාධක කරා. දෙවරක් 6යි, දෙවරක් 3යි, 3වරක් 1යි. හරිද? එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම මෙතන x තියෙනවා. තන 6 කරන්නේම නැතුව ලේසින් දෙවරක් තුනනේ x තියෙනවා y තියෙනවා. ඊට පස්සේ 9 කියන්නේත් එහෙමනේ 3 වරක් තුනනේ x තියෙනවා x තියෙනවා. ප්‍රථමක සාධක බලට පත් කරලා ඊට පස්සේ කියන්නේ මකොසා. ඒතකොට 2 මේකේ තියෙන මේකේ තියෙන මේකේ නෑ. එහෙනම් 3 මේකේ තියෙන මේකේ තියෙන මේකේ තියෙන නේ. 3 තියෙනවා. x මේකේ තියෙනවා නේ. එච්චරනේ. එහෙනම් මකොසා 2 9 x
ඉස්කෝල් ප්‍රථමක සාද කරනවාට එකයි මකුසාලියනට එකයි ලකුණු දෙක. 13 ඒහි යකේ සයන් වලට වෙනම සල්වරේ කාමද පිළිබද්ද කොන්නේ. එතන 180යි. එහෙනම් ඉස්සෙල්ලා 70යි 50යි එකතු කරගන්න. 120යි. ඊට පස්සේ 180ෙන් 120ක් අඩු කරගන්න. 0.60යි. අංශක 60යි. ඒක නේද ඒකේ. එතකොට එතෙන්ට මේ 120 හොයාගන්නවට එක ලකුණයි මේකට එක ලකුණයි ලකුණු දෙක. 14 වෙනිද. ත්‍රිකෝණාස සමානුපාතික දිගම බලලමෙන් දෙගුණයකට වඩා පහකින් වැඩි. ත්‍රිකෝණාස සමානුපාතියදී. ඊට පස්සේ කියනවා බලලයේ එහෙනම් දිගය වගේ දෙගුණයකට වඩා පහක් වැඩි. දෙගුණයක් කියන්නේ දෙකයි පහක් වැඩි. එහි පරිමිතිය. එහෙනම් මේකත් 2a ධන 5යි මේකත් 3. දැන් අපිට බලුවහම පේනවා 2a 3a 5a 6යි. 5යි 5යි 10යි. එදී. හරි සිල්ලලා පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට එහෙනම් මේ 2a ධන 5 හොයා ගන්නකොට 1යි පරිමිතිය 2යි ලකුණු 2. 15 වෙනි ගාන. සමචතුස්‍රාකාර ගොඩනැගිල්ලක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1600යි පැත්තක දිග. එතකොට මේ 1600 වර්ග මීටර 1600 සමචතුස්‍රාකාර කාමරේ ඉඳන් ගොඩනැගිල්ලක නම් මේකයි 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 සමානයි. එහෙනම් මේ කියන්නේ 1600 වර්ගමූලයක් ගන්න කියලා. එතකොට 1600 වර්ගමූලයක් ගන්න ගියාම මෙතන මේ ඉන්න දෙකක් තියෙනවා. එක අපි තියාගමු. 16 වර්ගමූලයේ කියන්නේ හතරයි. එතකොට සාද ගුලිම වැඩි වුණා නේද? බොහොම සිම්පල් කේස් එකක් විදිහට කරන්න පුළුවන් හතරයි. ජොඩි ජොඩි වෙන් කරන්න කතා කරේ. එහෙම නැත්නම් මේක 16 ප්‍රථමක සාධක කරලා ගන්න පුළුවන්. නිරීක්ෂණයෙන් ගන්න පුළුවන්. ඕන තරම් ගේම් තියෙන. 16. එතකොට මේක ලකුණු දෙක. ලකුණු දෙක. මෙම ත්‍රිකෝණ සංඛ්‍යා දෙක එක්කිරීමෙන් සෑදෙන සමචතුරස්‍ර සංඛ්‍යා රූපසරහණය. මෙතන ඔක්කොම බෝල කීයද කියන පළවෙනි එකේ 3 1 5 1 6. දෙවෙනි එකේ 4 7 10. 6 7 16. එක්කිරීමෙන් සමචතුරස්‍ර සංඛ්‍යා රූපසරහණය. එකතු කරාම 16යි. සමචතුරස්‍ර සංඛ්‍යා රූපසරහණකින් දෙන්න කිව්වහම 16. සමචතුරස්‍රය කියන්නේ දිගයි වළලයි සමානයිනේ මේ පැත්තට අපතේ මේ පැත්තට. 16 හොයා ගන්නවට එක ලකුණයි රූපෙට එක ලකුණයි ලකුණු දෙක. 17 වෙනි ගාන. නිවැරදි නම් හරි දාන්නම වැරදි නම් වැරදි දාන්න. මේක පේනවනේ. එතකොට මෙතන කියනවා 2xy බලන්නකෝ අඩු කිරීම 6i xy ඉසල් කිය. එතකොට මේකේ පොදු සාධකයේ විදිහට කියනවා 2xy එතන එක අඩු කිරීම 3 ඉසල්. අසරල බලන්න 2xy මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. දුර ගත්තහම 2xy 2xy දෙකෙන් බෙදුවාම එකයි. ඒක හරි. අඩු කිරීම. ඒකත් හරි. 6 දෙකෙන් බෙදුවාම 3. xy බෙදලා යනවා මේ. ඉතින් වෙන්නේ ඉසල්. එහෙනම් මේක හරි. ඊළඟට දෙවැනි එක ඍණ 5 වාරයක් 3x ධන 1 සමයිලු 15x ඍණ 5. දැන් වරහණයින් කරන් පස්වර 3x 15x. ඍණ ගුණ කිරීම ගන්න ඍණ. ආ මෙතන තියෙනවා. එනේ වෙන්න. එතකොට මේක හරි. ඍණ ගුණ කිරීම ගන්න ඍණ පස්වරක් එක 5. හැබැයි මෙතන ඍණ 15x එන්න ඕන 3 ගන්න. එහෙනම් මේකද උත්තර දෙක මේකට එකයි මේකට එකයි ලකුණු දෙක. 18 වෙනි ගාන. ද්වාදස්තලයේ මුහුර්තයක හැඩය හඳුන්වන ජ්‍යාමිතික නම. ද්වාදස්තලයේ නිසා හරියටම ලියන්න ඕනේ සවිදි පංචස්. පංචස් එක වල ලකුණු දෙන්නේ නැද. ද්වාදස්තලයේ නිහ. එනිසා මේ ප්ලේටෝකට යන්නේ.
තොරු සවිද රූප විශාල ලකුණු දෙකම එකට තියෙනවා. පංචාශ්‍රේ එක වල දෙන්නේ නැහැ. 19. දී ඇති රූපේ පරිමිතිය සමාන පරිමිතියක් ඇති සමචතුරස්‍රය. එහෙනම් මේකේ පරිමිතිය වෙන 12 වතුණක් නේද? 36යි. එතකොට සමචතුරස්‍රයක පැත්තක දිග. එතකොට මේකේ පරිමිතිය 36යි. නම් පැත්තක දිග වෙන එක හතරෙන් බෙදන්න ඕනේ. එතකොට එහෙනම් 36 බෙදනවා. හතරේ 9. එතකොට පැත්තක දිග සෙන්ටිමීටර 9. සමචතුරස්‍රයක දිග එතකොට මේ 36 ගන්නට 1යි 9ට 1යි ලකුණු 2. 20 වෙලියා. අගෙන් සෑන්. එතකොට පස්සරක් හතරද තියෙන්නේ. පස්සරක් හතර 20යි. ධන ගුණ කිරීම දෙන ඍණ බෙදීම ධන 2. එතකොට 20 දෙකෙන් බෙදුවාම 10යි. ඍණ බෙදීම ධන 2. මොකද ඍණ 10. එතකොට මෙන්න මේ ඍණ 20 හොයාගන්නකොට 1 ලකුණයි මේකට 1 ලකුණයි ලකුණු 2. ඔන්න කෙටි ප්‍රශ්න පත්‍රය ගන්න 20. සිම්පල්. චුට්ටක් කියවනවා. එක එක ලකුණ හම්බුනේ. ලකුණු 40 ගන්නද? බය නැතුව හද. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ගිහින් බලමු. එතකොට ප්‍රශ්න 6යි. අර සුබ්‍රතුක වේද ප්‍රශ්න ටික හොයාගන්න. හොයාගෙන ලේසි ප්‍රශ්න හදන්න. මම පිළිවෙලට හදාගෙන යනවා. ඔයාලා ලේසි ප්‍රශ්න ටික හදන්න. එතකොට පළවෙනි කොටස කියන්නේ පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. එහෙනම් වටේ යන්න. මම මෙතනින් පටන් අරගෙන යන්නම් පේනවනේ. 6යි. ඊළඟ මෙතනින් පටන් ගත්තා 5යි. මෙතෙන් දාව 3යි. මෙතෙන් දාව 7යි. මෙතෙන් දාව 7යි. මෙතෙන් දාව 3යි. ඇයි ඉන්න දෙකක් ගහලා මෙතෙන් දාව 5යි. හැබැයි පටන් ගත්ත දැන් තාවනේ. අනේ හිතේ හදන්න එපා. ලකුණු දෙන්නේ නැහැ. හරිද? මේ වට පරිවිතිය නම් වටේ යන්න. වටේ ගියහම ඉවරයි. 6යි, 5යි, 3යි, 7යි, 7යි, 3යි, 5යි. වටේ ගියා. දන 6යි 5යි 11යි 14යි 21යි 28යි 31යි 5යි 30යි සෙන්ටිමීටර 30යි පුළුවන් නම් බලක එකතු කරගන්න 5 3 8 7 15 22යි 25යි 30යි 30යි කැමති විදිහට යනවා හරිද ඊට පස්සේ දෙවැනි කොටසේ කියනවා සවිදි ෂඩාශ්‍රේක පරිමිතිය 72යි ෂඩාශ්‍රේක කියන්නේ මොකද්ද පැති 6 සවිදි කියන්නේ මේ හැයි සමානයි මේක හැදෙන දක්වන්නේ මම වැඩ පෙන්නන්න ඕනේ ඉන්නේ දැන්නේ ඔය පැති 6 එනම් පරිදි වැත්තක දිනව යන්න මේක 6 එන්න දැන් 7ට 6 ඒවා 1යි 6යි 1ක් ඉතුරුයි 12ට 6 ඒවා 2යි 2ක් 6 12යි එහෙනම් සෙන්ටිමීටර 12 තුන්වෙනි කොටස පැත්තක දිග සෙන්ටිමීටර 4ක් වූ සමචතුරස්‍රයක සෑම පාදයකටම සමාන ත්‍රිකෝණයේ බැගින් සම්බන්ධ වේ. දැන් අපිට තේරෙන්නේ සෑදෙන තල රූපයේ පරිමිතිය. එතකොට මේ තල රූපයේ පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිගනේ. එහෙනම් මේ මැද යන්න ඕනේ නැහනේ. වටේ ගියම හරි. දැන් පැත්තක දිග 4යි 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 වටේ ගියා. 4 වගේ යන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් 4 වරක් 8 32. වටේ ගියාම මැදේවයි යන්න බෑ. පරිදි තියාගන්න. හරිද? පරිදි තියස. 4 වෙනි කොටසේ ඉති. දිග 50යි, පළල 25යි. මේක අඳින්නකො. දිග මීටර 50යි, පළල මීටර 25යි. විදුපෝනාස්ත්‍රය ඉදම කොට කම්බි පොටවල් පහක් ගන්න ඕනේ. අවශ්‍ය කම්බි වල දිග. ඉතින් එකක් හොයමුකෝනේ 50යි 50යි 25යි. 50යි 75යි කියන්නේ 125යි 150යි. එහෙනම් එක කොටක් ගන්න ඕනේ මීටර 150. හරිද? ඒ වගේ කම්බි පොටවල් කීයක් ගන්න කියනවාද? පහක්. පස්සරා 0.5 පස්සරා 525 දෙකක් ඉතුරුයි. පස්සරක් එක 5 2 7. එනම් මීටර 750ක් ඕනේ. අවශ්‍ය කම්බි වල දිග මීටර 750. ඒකේ B කොටස මොකක්ද කියන්නේ? කම්බි රෝලක තියනවලු මීටර 60ක්. හරිද? එහෙනම් කම්බි රෝල කීයක් යනවද? හොයන්න මොකද කරන්නේ?
හත්සය පණහා බෙදනවා හැටේ ලේසින් වැඩ මෙෙන දහයම් බෙදුව එතකොට හතට හය ඒවා එක්කායි හයායි එකක් තිදුරුයි පහළවට හය ඒවා දෙකයි දොළහයි තුනක් තිදුරුයි තිහට දසමතියක් දාල හය ඒවා පහයි පස්සලක්කයි කියයි ඒක යන කම්පිරෝල් දොළහමාරයි කම්පිරෝල් භාගවකුණන් නෑද හඩවල හරිද එතකොට ඒනිසා කම්පිරෝල් ලෝනි දහතුන කම්පිරෝල් දහතුනක් ඕ හරිද ඊට පස්ස කියනවා කම්පිරෝල් රුපියල් හත්සය පණහන වියදම හත්සී පණහ ගුණ හරි එතකොට තුන්වරක් බින්දුවයි දහතුන්වරක් බෑනේ නේද තුන්වරක් බින්දුවයි තුන්වරක් පහ පහලෙන් පහ එකක් ඉදරේ තුන්වරක් හත 21 එකයි 22 එක්වරක් බින්දුවයි එක්වරක් පහයි එක්වරක් හතයි බින්දුවයි පහයි හතයි හතයි දෙකයි නේද රුපියල් 9000ක් තියෙනවා හරි ඔන්න පළවෙනි ගාන තියා මේ මේවට මම නම් කියන්නේ කඩේ යන ගණන් පොලේ යන ගණන් ලකුණු දෙන්න ගියාම මේකට ලකුණු මේ ටික ලියනවා එකයි මේකට එකයි දෙකයි මේ බෙදන්න හයෙන් බෙදනවා කියනවා එකයි 12ට එකයි දෙකයි හරිද මේක හතරෙන් ගුණ කරනවා කියනවා එකයි මේකට එකයි දෙකයි හරිද ඊට පස්සේ මේකේ 750 වෙනවට එකයි පරිමිතිය 150 වෙනවට එකයි දෙකයි ඊට පස්සේ 60ෙන් බෙදනවා කියනවා එකයි 9750ට එකයි දෙකයි දාන දැන් පළවෙනි ගාන 10න් කී දෙවෙනි ගාන රූප තුනක් දීලා තියෙනවා හරි ඊතර උපමාවකින් ඉරටු භාවිතයේ සාදායත රටාවක් පළමු අවස්ථාවට වඩා දෙවන අවස්ථාවේදී භාවිත කර ඇති රටු ගන්න. පළවෙනි අවස්ථාවේ 3යි. දෙවෙනි අවස්ථාවේ 4යි 3යි 7යි. එහෙනම් 7ෙන් 3ක් අඩු කරාම 8යි. ඉන්න පළවෙනි. ඊට පස්සේ දෙවෙනි එකට ගියාම මෙම රටාවේ සාධාරණ පදේ ලබා ගන්න. එතකොට සාධාරණ පදේ ලබා ගැනීමම ඔයාලට මතකද මේකට අපි කියපු නම පොදු අන්තරේනේ. එන පොදු අන්තරයක හතර වර එකයි පළවෙනි පදේනේ එතකොට පළවෙනි පදේ 3යිනේ එතකොට මේක හතරක් එක හතරයි එන එකක් අඩු කරන්නේ එතකොට එනවා 3 එතකොට දෙවෙනි පදේ වලින් හතර වර දෙකනේ එකක් අඩු කරන්නේ හතර වර දෙක 8යි 8න් එකක් 7යි දෙවෙනි පදේ ආවනේ මේ එතකොට තුන්වෙනි පදේ හතර වර 3යි එකක් අඩු කරන්නේ හතර වර 3 12යි 12න් එකක් 11 හරිනේ එන පොදු පදේ 4යි n අඩු කිරීම මේකේ පොදු පදේ සාධාරණ පදේ නෙවෙයි 3 වෙනි කොටස මෙම සංඛ්‍යා රටාවේ 6 වෙනි අවස්ථාව සඳහා ඉරටු ගන්න සොයා එතන 6 වෙනි අවස්ථාව මේකනේ 4 වහක් 6 අඩු කිරීම එකයි 24න් එකක් අඩු කරාම 23 එම රටාව ඉරටු ගන්නසව එය ඇඳ දක්වා මෙන්න පළවෙනි අවස්ථාව මෙන්න දෙවැනි අවස්ථාව මෙන්න තුන්වෙනි අවස්ථාව මෙන්න හතරවෙනි අවස්ථාව මෙන්න පස්වෙනි අවස්ථාව මෙන්න හයවෙනි අවස්ථාව ඕනෙකින් ගණන්ගල බලන්න 3යි 7යි 11යි 4යි 15යි 19යි ඇඳ දක්වා අද හතරවෙනි කාර්යෝජන ලේසි දෙක සිම්පල් කරන්න මේ රටාවේ එක් අවස්ථාවක ඇති ඉරටු සියල්ල භාවිතේ වඩන්න බෑ ත්‍රිකෝණ නවයක් සාදයින හරිද මේ ත්‍රිකෝණ නවයක් හදන ඒ සඳහා භාවිත කර ඇත්තේ මෙම රටාවේ ත්‍රිකෝණ නමයක් හදනවා නම් තුන් වරන් නමෙන් ත්‍රිකෝණ එකට 3යිනේ තුන් වරන් නම 27 හරිද එතකොට 27 වෙන්නේ මේක දිහා බැලුවම නම් අඩාලා 7යි කියලා එනවා මේ 23යි තව 4යි තියෙන්නේ එතන 27යි එතකොට මේකට දැම්මම 4යෙන් ඍණ 1 සමයි 27යි ඍණ 1 ප්‍රතිලෝමයට ගියාම ධන 1 වෙනවා එහෙනම් 27යි 1යි
විසියටයි. හතරයි එන් සමයි විසියටයි. මේක හතරෙන් බෙදුනාම් ප්‍රතිලෝමය. තොර එන් සමයි හත. මංකේ මේක තවිටයි තොර හයයි කියන හත. ගඩ මෙම සල් හටාවේ ඇති කීවෙනි අවස්ථාවේ ඉරට හත්වන අවස්ථාව. ඔන්න ගාන. දෙවනි ගාන. එතකොට මේකට ලකුණු දෙන්න ගියාම මේක හොයනොට එකයි මේක හොයනොට එකයි දෙක. එතකොට මේ සාධාරණ පදයේ මේ දිග ගන්නවට එකයි මේකට ගන්නවට එකයි දෙකයි. හරිද? මේක සාධාරණ පදයට ආදේශ කරනවට එකයි මේකට එකයි මේ රූපය අඳිනවට එකයි තුනයි. හරිද? 27 හොයා ගන්නවට එකයි සාධාරණ පදයට ආදේශ කරලා 7 හොයා ගන්නවට එකයි 7 වෙන අවස්ථාව කියනවට එකයි තුනයි. දැන් ගන්න දෙවනි ගාන 10 කීයද? තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ රූපය අඳිනවා. ඒ එක F E දිග X හා Y ඇස F E දැන් මේ රූප සටහන දිහා ඇස් හැරලා බලුවහම ඔයාලා මෙන්න මෙහෙම කියන්නේ අනික මේක මේක උත්තර පත්‍රය ඇඳගත්තත් ගමන් F E මේක D මේක Y කියලා කියනවා මේක 6යි X කියලා කියනවා C දෙකයි X කියලා කියනවා D 8යි X දන 3යි y කියලා තියෙනවා. මේක ඒ. දැන් මේක කියන්නේ FE දිග. FE කියන්නේ මේක. දැන් මේ සම්පූර්ණ එකම 8x දන 3යි y. එහෙනම් 8x දන 3යි y ගෙන් මේක ඇල්ල අඩු කරන්න ඕනේ නේද? 6x අඩු කරන්න. එතකොට 8x වලින් 6x අඩු කරාම 2x. එහෙනම් 2x දන 3යි. චුට්ටියද හරිද? රූපේ පරිමිතිය සේසලා VGA ප්‍රකාශනයක් ගොඩනගනවා. රූපේ පරිමිතිය හොයන්න. දැන් FE අපි හෙව්වා නෙමෙයි 2x 3යි වයි කියන්නේ. මේක ඇල්ල. හරිද? ඒතකොට මේක ඇල්ල 2x 3යි වයි කියන්නේ හෙව්වා. දැන් මෙන්න මේක ඇල්ල විතරයි නේ අපිට දන්නේ නැත්තේ. ඒතකොට මේක ඇල්ල 2x මේක වයි. එහෙනම් මේක ඇල්ල 2x 3යි. දැන් පරිමිතිය හොයන්න වටේ. වටේ යනකොට 8x 2x 10x 12x 12y 18x 18x 2x 20x වටේ යනකොට එකතු කරන්න 8x 10x 12x 18x 20x y 3y y 4y y 4y y 3y y 7y y 7y y 8y y එහෙනම් මේක 8y y ඔන්න සොයා කළ කරන්න කියන්නේ එය සුළු කරා. එය සුළු කරනකොට මේක පොදු සාධකනේ ගන්න තියෙන්නේ 4. එතන 5x එකට කියනවා 2y. එතනයි සුළු කරන්නේ. වෙනම කෝපරන්නේ දෙයක් නැහැ මොකද. ඊට පස්සේ g කොටස 1 සුළු කරන්න කියනවා. ටොන් සහ කිලෝග්‍රෑම්. ටොන් 2යි කිලෝග්‍රෑම් 925යි. ටොන් 1යි කිලෝග්‍රෑම් 50යි. අඩු කරන්න. නම් මේක වලින් ඉඳලා තියෙනවා. අතනයි නම 5යි 12යි 5ක් 7යි. එතන මෙතන 8යි. මෙතන 1යි. කොහෙද? ඊට පස්සේ ඒක දෙවෙනි කොටස. ලොරියක පටවැද්දි සහල් සමග ලොරියේ ස්කන්ධය ටොන් 5යි කිලෝග්‍රෑම් 70යි. ටොන් කිලෝග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 70යි. ඔන්න ගත්තා. කිලෝග්‍රෑම් 5යි 70යි. හිස් ඉස් ලොරියේ පමණක් හිස් ගන්නේ. හාල්වල හිස් ගන්නේ හැරිලන්නේ මේක අඩු කරන්න. දැන් මෙතනින් අඩු කරන්න බෑනේ. මෙහෙන් එකක් එයි. ටොන් එකක් ගෙනවම් 1000ක් වෙනවා. 1000යි 70යි 1070යි. සුපුරුදු පරිදි ඉස්සරහින් ලියන්න. 750ක් අඩු කරන්න තියෙනවා. බිංදුවයි අතෙන් පහත් දෙකයි දහයි හතත් තුන. එනම් මෙතන 320යි. එතකොට මෙතන 4යි 4යි 3ක් 1යි. එහෙනම් හිස් වල මේ හාල් වල බර මේ ටොන් එකයි කිලෝග්‍රෑම් 320යි. කිලෝග්‍රෑම් 50යි වට. එහෙනම් මේක
ටොන් එකයි කිලෝග්‍රෑම් 320 50 වෙනද? කිලෝග්‍රෑම් 50 වෙනද? එන මේකත් කිලෝග්‍රෑම් කරාම හරිනේ. මේක කිලෝග්‍රෑම් කරාම මෙතන 1000යි. 1320යි කිලෝ. දැන් එකට නෑ, තුනට නෑ. 132 කට 50වත් දෙකයි 100යි. 32ක් විතරයි. 320ට 50වත් 50යි 100යි 150යි 200යි 250යි 300යි 300යි 20ක් හරිද? මොකද කරන්න කියන්නේ? පැකට් වලට 80යි නම් එසේ සෑදී හැකි පැකට් ගණන. පැකට් ගණන 20යි කිලෝග්‍රෑම් 20ක් විතරත් ලහුවෙන්නේ නම් මේ අඩු කිරීම කියන්නේ නෝට එකයි මේකට එකයි දෙකයි. ඊට පස්සේ මේ පරිමිතිය හොයන්න වටේ දැන් මේක හොයාගන්නට එක ලකුණයි. මේ එක හොයාගත්තා. මේක හොයාගන්නට එක ලකුණයි. ඊට පස්සේ පරිමිතිය හොයනට එක ලකුණයි. මේකට එක ලකුණයි. 3යි. ඊට පස්සේ මේක අඩු කරනවා කියන්නේ නෝට එකයි මේකට එකයි දෙකයි. ඒතකොට මේක තුන් මේක අඩු කරලා ගන්නවට එකයි. මේ 50න් බෙදනවට 1යි උත්තරේට 1යි 3යි දැන් දාන්න 3 වෙනි ගාන 10න් කීයද 4 වෙනි ගාන දියත් රූපය සොයින් බද්ධ කෝණ යුගලේ තෝරා ගියා බද්ධ කෝණ හොයන්න පොදු ශීර්ෂයක් ඕනි කිව් තියෙනවා පොදු බාහුවක් ඕනි කිව් ආර් තියෙනවා පොදු බාහුව දෙකත් කෝණ තියෙනවා එතකොට පළවෙනි කොටසේ උත්තරේ PQR කෝණයයි SQR කෝණයයි බද්ධ කෝණය. ඊට පස්සේ දෙවෙනි කොටසේ ඒ අංශ 75 අනුපූරක කෝණය. එතකොට 90 අනුපූරක කියන්නේ 90යි 90න් 75ක් අඩු කරයි. 10යි 5 5යි 8යි 9යි 5 B පරිපූර්ණ කෝණය. ඉතින් පරිපූර්ණ කියන්නේ එකතු අංශ 180යි. එහෙනම් මේකෙන් 75ක් අඩු කරාම 10යි 5 5යි අංශක 105. ඔන්න දෙවෙනි කොටස. එතකොට තුන්වෙනි කොටස. ඒකේ තියෙන A B C D E F G H සතර එක. එතකොට අපි AB සරල රේඛාව ඇඳලා බලන්න AB සරල රේඛාව ඇඳලා ඊට පස්සේ ඒකට CD සරල රේඛාව මෙහෙම තියෙනවා එහෙනම් ගහම මෙයා අංශක 70යි කියලා තියෙනවා එතකොට මෙයා CD සරල රේඛාව එතකොට දැන් EF මේ තියෙන්නේ EF සරල රේඛාව එතකොට මෙතන අංශක 40යි කියලා තියෙනවා EF සරල රේඛාවෙන් දහම් ඔන්න අවසාන සරල රේඛාව GH. එතකොට දැන් මේකේ අපිට හොයන්න කියනවා ABC අගය. ඒ කියන්නේ මෙතන B කියන්නේ මෙතන C කියන්නේ මෙතන. දැන් බැලු ගන්නකොට බලන්න A ප්‍රතිමුඛ කෝණය. එහෙනම් මේ අංශක 40යි. ඒ A සමානයි අංශක 40යි. ප්‍රතිමුඛ කෝණය. ඊට පස්සේ දැන් අපිට C හොයන්න පුළුවන්. C වලින් මෙන්න මේ කෝණ තුන. ඒක 70යි කියලා දීලා තියෙනවා. C හොයන්න පුළුවන්. මේ කෝණ තුනේ එකතු 180යි. එහෙනම් 70යි 40යි එකතු කරා. එතකොට C හොයන්න කිව්වහම 180ෙන් අඩු කරා. 70යි 40යි එකතු කරා. 110. එතකොට 0.87. එහෙනම් C කියන්නේ 70. C කියන්නේ. එතකොට දැන් අපිට හොයන්න තියෙන්නේ B විතරයි. B හොයන්න ගියාම මේ කියන ත්‍රිකෝණය. ඒ 70 40 එකතු කරලා 180ෙන් අඩු කරා. එහෙනම් 180ෙන් අඩු කරනවා 110. එතකොට ඒක 70. ඊට පස්සේ 4 වෙනි කොටස. අපරේණි කොටස කියන්නේ AB සමරේඛාව බව අමිල පවස. ඒක අමිල මොනවා කිව්වද?
අපි මේක කරන්න ඕනි මේක 130 මේක 60 මේක සරල රේඛාවක් නම් මේ දෙකේ එකතුව 180ක් වෙනවා හැබැයි 130 එකතු කරාම 190යි එම නිසා සරල රේඛාව නොවේ සරල රේඛාව නොවේ ඒක නිසා අමිලගේ ප්‍රකාශය අසත්‍යයි අසත්‍යයි ඔන්න හතර වෙනි යන දැන් අපි බලමු මේකට ලකුණු දීපු විදිහ. එතකොට මේකට 1යි මේකට 1යි ඒකට ලකුණු 2යි. මේකට 1යි මේකට 1යි ඒකට ලකුණු 2යි. හරිද 4යි. මේකේ A එක ලකුණයි C ලකුණයි B ලකුණයි එතෙන්ට ලකුණු 3යි. හරි ඊට පස්සේ මේක එකතු කරනවා 1 190 එකතු කරනවා 1 සරල රේඛාවක් නොවේ කියන 1 අසත්‍යයි කියන 1 3 10 එහෙනම් ඊළඟ 4 වෙනි ගානට 10 කීයද 5 පළවෙනි සුළු කරන්න කියලා ඍණ 5 එකතු කිරීම ධන 3.5 එකතු කිරීම ඍණ 2.5 දැන් මේක එකතු කිරීමනේ ඒතකොට බෝල දාන්න පුළුවන් දැන් රස තියෙන බෝල බාල තියෙන ඒකත් බලලා දැන් ඍණ බෝල ධන බෝල කැපෙනවනේ අඩු වෙන කැපෙන්නේ ඉල බෝල 2.5 කැපෙන ඒ කියන්නේ 5 3.5 අඩු වෙනවා කියන්නේ ඒක මේක ඉන්නවත් තාම 10.5 අතරින් තමයි මොනවද වැඩි ඉතුරු වෙන්නේ මොන බෝරද මේ ධන බෝර මේ ඍණ බෝර මේකද කැපිලා යන්නේ මොකද මේ තමයි ඍණ දැන් ඉතුරුලා තියෙන ඍණ 1.5 එකතු කරන්න ඍණ 2.5 දැන් ආයි මෙතන තියෙන ඍණ බෝර මෙතන තියෙන ඍණ බෝර එකතු කරනවා මොකද එකම යාත්‍රි බෝර නම් කැපෙන්නේ එහෙනම් 1.5 2.5 බෝල දෙක ඔක්කොම තියෙනවා 1 3 1 4 මෙතන පාඩන කරපුවා මෙතන පාඩන කරපුවා එහෙනම් මෙතන පාඩන ඔන්න උත්තරේ ඒකේ දෙවැනි කොටස සංඛ්‍යා රේඛා භාවිතයෙන් සිදු කරන්නේ බිංදුව ගත්තාම 1 2 3 4 මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 මම එක ගත්තා right දැන් මේ අඩු කිරීමනේ අඩු කිරීම කියවහම මේ බිංදුවේ ඉඳලා බලන්නකො දැන් ඍණ 9යි. ඒතකොට මේ ඍණ 9 එන්නේ පටන් ගන්න. ඊට පස්සේ අඩු කිරීම ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න එපා. ඍණ 5 කියන්නේ ආපස්සට 5ක් කියන්නේ. හැබැයි අඩු කිරීම කියනකොට යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. මේ පැත්තට 5ක් යනවා. 1 2 3 4 5. යනතුනා. එහෙනම් උත්තරේ ඍණ 4. අඩු කරනකොට සංඛ්‍යා රේඛාවේ යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඍණ 5 කියන්නේ වම් පැත්තට හැබැයි අඩු ගිරීම තියෙන හින්දා අපි යන්නේ දකුණට. ඒකයි මේ හතර වෙනි කොටස. තුන් වෙනි කොටස. ඍණ 5 ගුණ කිරීම ඍණ 4 බෙදීම ධන 2. එතකොට ඍණ 5 5 4 20යි. ඍණ ගුණ කිරීම ඍණ 10. 22 බෙදුවහම 10යි ධන බෙදීම ධන 10. ඔන්න තුන් වෙනි කොටස. සිම්පල් ගණන් ටිකක් මේක දැක්කහම බය වෙනවා. හතර වෙනි කොටස. ධන 105 බෙදන්නලු ඍණ 7 ගුණ කිරීම ධන 5. ඒකම මේක හදන්නකො. ධන 105 මේක හදන්න දෙයක් නැහැ නේ. ඒකට මේකේ තියෙනවා 4 5 35 ඍණ ගුණ කිරීම ගන්න 3.
එතකොට 105 බෙදන්න තියෙනවා 35. 35යි 35යි 70. 70යි 35යි 105. බොහොම සිම්පල්. 3යි 105. හරි පුළුවන්. එහෙනම් මේකේ උත්තරේ 3යි. ධන වේදී වරින වෙන. වෙනවා. පස්සේ මේක හිස්තන් සංඛ්‍යාව හොයන්න. මේක ධන 3යි බෙදීම ඍණ 6යි. එතකොට සමානයි විස්කොටුව ඍණ 6 එහෙමම තියෙනවා. උත්තරේ සමානයි ධන 6. මෙතනින් යන්න බෑනේ අපිට මෙතනින් යන්න. 6 බෙදුවාම 4 එන්නේ 24. 6 වල 4 24. ඒකෝ මෙතන එන්නේ ධනනේ. එහෙනම් මේක ඍණ. ඍණ බෙදීම ඍණ ධන 24 6 බෙදුවාම 4. ඔන්න ඒක හරිනේ. 24 එන්න 3 කීයද ගුණ කරන්න ඕනි? 8. එතකොට මෙතන ඇවිල්ලා තියෙන ධනනේ මෙතන ඇවිල්ලා තියෙන ඍණ. හරි. මෙතන ඇවිල්ලා තියෙන ඍණ. එතකොට ඍණ එන්න නම් ධන ගුණ කිරීම ඍණ. ආසද. දැන් ගන්න එක. දැන් ලකුණු දෙන්න බහුව. මේකට 1යි, මේකට 1යි, 2යි. සංඛ්‍යා දෙකකට 1යි, උත්තරේට 1යි, 2යි. හරිද? 20 හොයා ගන්නකොට 1යි, 10ට 1යි, 2යි. 35 හොයා ගන්නකොට 1යි, 3ට 1යි, 2යි. 38ට 1යි, 24ට 1යි, 2යි. දැන් දාන්න පස්සේ නිගාන 10න් කීයද? 6 විදිහ. රූපේ දැක්කම ඝනකාභයේ මුහුණක් කියන. ඝනකාභයේ මුහුණ අද තමයි බලන්න පොතම ගණ කාබේ හැද වස්තුවක් හිතෙන් මවන්න. එතකොට හරි. දාදු කැටේ. ඊට පස්සේ කියනවා දෙක. ප්ලේටෝ කැට කීයක් තිබේද? ඉස්සෙල්ලා චතක. 5යි. ඒ වගේ නම් ලියන්න. ඝනකය සවිදි චතුස්තරය සවිදි කැල්ල ඕනිමයි. සවිදි චතුස්තරය හරිද? ඊට පස්සේ අෂ්ටතලය අෂ්ටතලය සවිදි අෂ්ටතලය කිව්වා කමන්නේ. ඊට පස්සේ ද්වාදසතලය ඒවා අනිවාර්යම සවිදි. ඊළඟට වින්සති තලය හොඳට ප්‍රේටෝකට පහ. තුන්වෙනි එක රූපේ දැක්කෙන පතරම් භාවිතයෙන් සෑදී යයි ඝන වස්තු චතුස්තලය සවිදි දෙන දෙයක් යන්නේ නැහැ මාක් කරලා නෙවෙයි. හතර වෙන්නේ එහි ධාර ගන්න ශීෂ ගන්න මොනද? චතුස්තල මතක් කරගන්න. ධාර 6. ශීර්ෂ 4යි. මුහුණ 4යි. 5. යන කෙනෙක් ගණන් හොලේ. ගණකේක ධාර ගන්න ශීෂ ගන්න හා මුහුණක් ගන්න අතර සම්බන්ධය. ධන කාමයේ නිර්ගණකේ ධාර 12යි මුහුණක් 6යි ශීර්ෂ 8යි. ඔයිල සම්බන්ධයට ගැලපෙනවා. ඔයිල සම්බන්ධය කියන්නේ මොකද්ද? මුහුණත් එකතු කිරීම ශීර්ෂ සමානයි ධාර එකතු කිරීම. එතකොට මුහුණත් 6යි ශීර්ෂ 8යි ධාර 12යි. මේකත් 14යි මේකත් 14යි. ගැලපේ. ගැලපෙන බව පෙන්වන්න කියලා කියන්නේ. ඒ නිසා ගැලපේ කියලා පෙන්වන්න. ඔන්න 6 වෙනි ගාන. රයිට්. එතකොට මේකට 1යි, මේකට 1යි, මේ පහට 3යි. මේ පහම හරියට දීලා දෙනවා නම් 3යි. 4ක් තියෙනවා නම් 2යි. 3ක් තියෙනවා නම් 1යි. ඉතින් එහෙම ලකුණු නැහැ. හරිද? මේකටත් 1යි. චතුස්තලයි. ඊට පස්සේ මේකට 3යි. ඔය තුනම හරියන්නේ නැහැ.
මේකේ මේක ලියනට එකයි ගැන වෙනවාගේ ලියනට එකයි දෙක ලියන්න හයවෙනි ගන්න දහයෙන් කිය හත්වෙනි ගන්න පළවෙනි කොටස 575 දී දැහිගෙන දෙකේ හයවෙනි බලයයි තුනේ දෙවෙනි බලය එහෙනම් මූල 576 හොයන්න එතකොට මේ දෙකේ හයවෙනි බලය 1යි 2යි 3යි 4යි 5යි 6යි 3ේ දෙවෙනි බලයෙන් ලේසිම වැඩේනේ මූල හොයන්න කිව්වා 2 2 1 සමානව දෙවල 2 4යි 4 වර්ග මූලයේ 2යි දෙවල 2 4යි 4 වර්ග මූලයේ 2යි දෙවල 2 4යි 4 වර්ග මූලයේ 2යි 3 වරක් 3 9 9 වර්ග මූලයේ 3යි එහෙනම් මේ ටික ගුණ කරාම දෙවල 2 4යි 4 වර්ග 8යි 8 වර්ග 27 එනම් 576 වර්ග මූලයේ 27. ඔයන්න ලේසිම විදිහ තමයි ඔය මම කියන්නේ. රූපේ දැක්වෙන ඍජුකෝණාංශයේ වර්ගඵලයට සමාන වූ වර්ගඵලයක්. ඒතකොට මේකේ වර්ගඵලය මොකක්ද? 9^4. 9^4 36. ඒකේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක පැත්තක. ඒතකොට සමචතුරස්‍රයක් ගත්තාම මේ පැති හතර සමානයි. ඒතකොට මේකේ වර්ගඵලය x^2. එහෙනම් x වර්ගය සමානයි 36. දැන් 36 වර්ගමූලය හොයන්නේ බලන්න. 36 වර්ගමූලය 6. එහෙනම් සමචතුරස්‍රයේ පැත්තකදී සෙන්ටිමීටර් 6. 3 එක. බොහොම සරලව නම් මේක. 2 3 බලන්න. 2 3. ඒ අභ්‍යසය. දෙවල 2 7යි 4 2 8. අගේදී 4 වෙනි 1000 ගුණ කිරීම x වල 3 වෙනි බලය ගුණ කිරීම y ගුණ කිරීම y ගුණ කිරීම y ගුණිතයක බලයක් විදිහට කියන්නේ ඒ ගුණිතයක බලය කියවහම මේකත් 10 3 වෙනි බලයනේ x වල 3 වෙනි බලයනේ y වල 3 වෙනි බලය විතර ගුණිතය කියන්නේ 10 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණිතය ප්‍රමාණය ඔන්න 7 ගන්න. ටෝටේක ලකුණු ගත්තාම මේක විහිදුවන් ලියාගත්තට එකයි මේකට එකයි මේකට එකයි ලකුණු 3. මේක 36 හොයාගත්තට එකයි මේ සමචතුරස්‍රයේ වර්ගඵලයේ 36 කියලා ගත්තට එකයි 6ට එකයි මේක 3. හරි මේක මේක මෙහෙම ලියනකොට එකයි මේක ලියනකොට එකයි 2යි. හරිද? එතකොට මේක මෙතෙන්ට ලියනකොට එකයි මෙතෙන්ට ලියනකොට එකයි 2යි. 7 ගානේ ලියන්න 10යි කියු. අන්තිම ගාන 8 වෙනි ගාන. රූපේ දැක්වෙන ඍජුකෝණාංශයේ පරිමිතිය සඳහා වීර්ය ප්‍රකාශනය කරනකොට මේක ගත්තාම මේක A මේක B. එතකොට මේකත් A මේක B. එතකොට දෙකයි නේද එකයි. චුදියන ඊට පස්සේ දෙවැනි එක ඒ පරිමිතිය සාධක දෙක ගුණාකාරය කියලා කියනවා. එතකොට මේකේ සාධකයේ දෙක මේකේ සාධක පොදු සාධකයේ දෙකනේ. එතකොට දෙක ගත්තාම 2i වලින් දෙක ගත්තාම ඒ 2i b වලින් දෙක ගත්තාම සාධක දෙක ගුණාකාරය. 3i histan සරවන. 15i x ධන 20i y වෙන 30i ඉස. අඩු කිරීම. එතකොට මේකේ 5 ගත්තාම histan 5 වල 3 පසර 4 හරිද 6i ඉස මුචයි 4 වෙනි කොටස 8i xy අඩු කිරීම 12i xp අඩු කිරීම 20i bxy හරිද මහා පොදු සාධකයේ සොයයි. එතකොට මහා පොදු සාධකයේ නේද? 8i x මේ වලින් ඕන තරම් ඉස්සලා තියෙනවා මේ ප්‍රථම පොදු සාධක කරන්න. ප්‍රථම පොදු සාධක කරන්න. එතකොට 2i 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 x. එතකොට 12i x 3 12 ප්‍රථම පොදු සාධක කරන්න.
තොර දෙකයි දෙකයි තුනයි එක්ස් පි. ඊට පස්සේ 20 ප්‍රතිප්‍රසාරයක් කරන්න. 20යි b x y. 20 ප්‍රතිප්‍රසාරයක් කරන්න. 2යි 10යි 2යි 5යි 5යි. ඊට 2යි 2යි 5යි. b x y. ප්‍රතිප්‍රසාරයක් කරන්න. මාපසාරය. මේ දෙක මේ දෙක මේ දෙක නම් තුනක් තැන් පහක් තැන් මේ x ඒතර දෙකයි දෙකයි x හතරයි x මොකෝසා හතරයි x උදේ පොරකට සාධක දෙකක ගුණිතයක් එස් එන්නම් මේක හතරයි x ගත්තා හතර වහන් දෙක තුන අටයි x ගත්තා නේ අඩු කිරීම 4 වරක් 3 12 න් x ගත්තා එහෙනම් p අඩු කිරීම 4 වරක් 5යි x ගත්තා එහෙනම් dy තියෙනවා ඇස් දෙක ගන්න හරිද එතකොට ලකුණු දෙන්න ගියාම මේකට 1යි මේකට 1යි හරිද මේකේ පහ හොයා ගන්නකොට එකයි මේකට එකයි දෙකයි මේව ප්‍රථමක සාධක කරනවාට මේ ප්‍රථමක සාධක වල ගුණිත විදිහ දිනනට 3යි මාපසාව වෙනකොට එකයි 4යි 4යි x ගන්නකොට එකයි මේකට එකයි උදේතන 6යි එතකොට ලියන්න 8 වෙනි ගණන්නේ 10 න් කී. ඔන්න මෙවැනි ප්‍රශ්න අතරේ තියෙනවා. බලන්න පේනවා දැන් මම එක ගණකක් මුලින්ම ඉවරනකම් කියෙව්වද තේරුම් ගන්න උත්සාහ කරාද ප්‍රශ්න වලට උත්තර හෙව්වද මේ මොකක් මම කරේ චුට්ටක් කියෙව්ව හැදුවා. චුට්ටක් කියෙව්ව හැදුවා. ඒ වගේ පේනවනේ දැන් මේ හැම ගානකම ලකුණ 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 නෙමෙයි දීලා තියෙන්නේ මේ ලකුණු 10ක් දෙන්න දෙනත් ලකුණ ලකුණ නෙමෙයි දීලා තියෙන්නේ ඉතින් ඒතකොට එක ලකුණක් දෙන්නේ චූටි වැඩකට නැස චුට්ටක් දැන් ගාන මුල ඉඳලා හදාගෙන යනකොට උත්තර ආවේ නැද්ද ඉබ්බේ අගටි කිඹේ හැදුන්නේ නැද්ද සාපරාදි මේ ප්‍රශ්න විලාසන් කියවලා තීරුම් අරගෙන තටමල කල්පනා කරලා දඟලන සහි මීදී 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 චුට්ට චුට්ට කිය චුට්ට කියවන්න හද චුට්ට කියවන්න හද චුට්ට කියවන්න හද ප්‍රශ්න වලට උත්තර ඉදී පැහැදිලිනේ කියපෙන්න රයිට් එහෙම උත්සාහ කරන්න පළවෙනි වාරේ වාගේ හොඳ ලකුණක් ගන්න ලේසි ප්‍රශ්න උත්තරයක් ඉන්න හරිද මේ වගේ පොඩ 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 කියව කියව හද දොරහට සිම්පල් වඩා ගණිතය ගණිතය කියන්නේ අමාරු විෂයක් නෙමෙයි ගණිතය කියන්නේ ලේසිම විෂයක් ඔයාලා අර කොහොම එක ගොඩේ බදාගෙන එහෙම නම් හදන්නේ රයිට් එහෙනම් අපි ආයෙත් ප්‍රශ්න පත්‍රය ගියමු පාඩම් වර්ණ මගේ channel එක බලන්න ඒකේ ඕන තරම් පාඩම් තියෙනවා නැති වුණොත් මට කතා කරලා කියන්න ඕන ඒතකොට පාඩම් දාන්න හරි එහෙනම් සියලු දෙනාටම ජයපතනවා ආයෙත්